මෝහක්හලෝ නිප්පාන සමන්තා චක්කවාලේ සූුවතරා ගච්චන්තු දේවතා සද්දම්මං මුනිරා ජස්ස සුනන්තුූ සග්ග මොක්කදං දම්මස් සවන කාලු අයංබදන්තා දම්මස් සවන කාලු අයංබදන්තා දම්මස් සවන කාලු අයංබදන්තා නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්තෘූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. පින්වත්නී ජීවිතය දොල පහරක් ගලනොවා වගේ ගලාගෙන යනෝ තේ ගලාගෙන යන ජීවිතය තුළ අපිට කවදාවත් අපේ වසන්ගේ පවත්ව ගඩ බැරි ලෝකයක් තමයි අපි මේ පරිහරණය කරමින් සිටිින් එක කවදාවත් අපේ වසන්ගේ තියාගණඩ පුළුවන්කමක් නෑ එතුේ වසන්ගේ තියාගණඩ බැරිකමකම් බැරිකමම තමයි අනාත්මය කියලා කියන්නේ ආත්මීය වසයෙන් ගඩ දෙයක් නෑ ආත්මි වසයෙන් දෙයක් ගණ්ඩ නැතිවුුණාට හැමදාමත් ලෝකයේ අපිට ආත්මසාරයකින් වැටහෙනෝ. ඒ ආත්මසාරයකින් වැටහෙන තාක්කල් තමයි අපේ ඉපදීම තීරණය වෙන්නේ. ඉපදීම ස්ථාවර වෙන්නේ ආත්මසාරයෙන් වැටහෙන තාක්කල් විතරයි. යතුේ ආත්මසාරීෙන් වැටහෙන්නේ නැතිකමට අපි කෙනු අනාත්ම දර්ශනය කියලා. තු අනාත්ම වසින් අපට ලෝකේ වැටහුුණට පස්සේ, අපට ලෝකයේ වටිනාකම් හිටි නෑ හිත තුළ. තු වටිනාකම් හිතින්නේ නැතිවිදිහට තමන්ගේ ඥානය දියුණුකරගන්න තමයි භාග්‍යවතුන් වහන්සේ අපට විදර්ශනාව කියලෙකක් පැහැදිලි කරන්නේ. එතටේ ඥානයේ දියුණු කරගැනීම පිණිස මූලිකව එකතුවෙෙන් ඕන විදික්‍රම ගණනාවක් තියෙනෝ. එකෝ ඒ ඒ විදිර එකතුවීමේදී මෙකල, එහෙම එකතු වෙන්න පුළුවන් අවස්ථාව මොකක්ද කියලා අපි බොහොම පරිස්සමින් හොයලා බැලුවොතුන් එම හොයලා බලන කෙනෙකුට මුණ ගැහෙනවා තත්ත්වයන් කීපයක්. එහම හොයලා බලන කෙනෙකුට මුණ ගැහෙනවා තමන්ගේ ජීවිතය තුළ තත්ත්වයන් කීපයක්. දැම් බුදුරජාණන් වහන්සගේ බුද්ධදේශනාවේ තියෙනවා ප්‍රධාන ක්‍රමයක් ඒ තමයි අ දිහාන උපදවාගෙන සමාධිමත් සිතක් තුළ, සමාධිමත් සිත විදර්ශනා කිරීමේ ක්‍රමය පේ සමාධිමත් සිත විදර්ශනා කරන්න යා සමාධිය දියුණු කරගන්්ඩෝන එතු සමාදිය කියල හැමදාමත් ධර්මය තෝරන්නේ දිහානා අතර දෙැබලන්න ඔය හුගා කොයිදිගනිකා එහෙමත් මජිම නිකායත් ඔය සමාධිය තෝරණ තැන්වල තෝරන්නේ පටමත් දිහානයක් දුෘතිය දිහානයක් තෘතිය දිහානයක් චතුරුතත් දිහානයක් දිහාන පිළිබලින් උපදවාගන ඒ දිහාන අවසානත දැන් ඔය බුදුරජන්ස්සි දිහාන නිස්සය වගේ සූත්‍රවල පැහැදිලි කරන්නේ රූපාවචර අරුපවචර දිහාන ඔක්කොම දියුණු කරගන ඊට පස්සේ අටවිනි දිහානෙන් පස්සේ අරූපාවචර හතරවෙනි දිහානින් පස්සේ නිරෝධ සමාපත්තියට සමෝවධන විදිහ ත්‍ර ඒක තමයි භාරතයේ ප්‍රධාන ක්‍රමයුුණනේ බුදුරජනස්ස පැහැදිලි කරපු භාරතයේ බුප්තිබුණු ප්‍රධාන ක්‍රමේ තමයි අර හිත දියුණු කිරීම සම්බන්ධ කතාාවගොලු එක ක්‍රම ඒකට පාවිච්ි කළා හිත දියුණු කරගන්න ගොලු නොේ ක්‍රමවේද පාවිච්ි කළා හැයිහම නොවේ ක්‍රමවේද පාවිච්චි කලාට ඒ ගොල්ලන්ට එහෙම බලාපොරොත්වුණු දියුණු කරා එකනර බලාපොත්තුන සංසාරික පාවිදා ඉවරගන්න ගොලට නිවරගන්න බැරවුුණා ඒ නිසා බුදුරජාණස එතන්ටම එකතු කළා නිරෝධ සමාපත්වය කියල එකක් නිරෝදය දකින විදී එමි නිරෝධ සමාපත්තිය තුළින් බුදුරජාන්සේ නිවනිස් පර්ශකරන විදිිය පැහැදිලි කලා එක භාරතයටට බොම ප්‍රටක ක්‍රමයක් වුණා. හේතු ඒගොල්ලු දන්නම තැනින් තමයි බුදුරජාන් වහන්සේ අමා නිවනට ශ්‍රාාවකය එකතුළේ මොකද අලුත්්‍යෙකක් කියන්න උත්සාහ කළේ නෑ. මොද බුදුරජාන්සේ බෑ භාගතු වන්ේ අධ්‍යකන තිබබන පලනි දිහාන දි දිානවලා අධ්‍යාත්මික තත්ත්වේ. ඒට එකතුනාට පස්සෙ බොම හිත තුළ කුසලාරම්මණයක් තියෙන්ෙන්නේ ඒ කුසලාරම්මණයක් තියෙන තැනක ඉතින් අර නිරෝධ සමාපත්තියට එකතුවීමේ ශිල්පයක් බුදුරජාණනාශ මතු කළා එතුට ඒක්‍රමය තමයි භාරතයේ තිබුණු ප්‍රධාන ක්‍රමය නමුත් ඒකා ඒක්‍රමය එකට හැමෝටම එකතුවෙන් අමාරුයි හැමෝටමක් අමාරු නිසා තමයි මිකල වැඩියෙන් ඔය ශුෂ්ක විදර්ශනාව සම්බන්ධ අවධානයක් යොමු වෙලා තියෙන් විදර්ශනාාත්මක පැතිකඩේ ඉතාම ප්‍රධාන නියෝජනයක් තමයි දිහාන උපදවන්නේ නෑ පලවිනි දිහාන දෙවැනි දිහානාද දිහානවලට ඒ ශ්‍රාවකයා එකතුවෙන්නේ නෑ. කෙලින්ම හිත හොඳට සමාහිත කරගෙන සමාහිත සිතකින් පංචස්කන්දයේ උදේවැය බලන්න පටන්ගන්න. තු පංචස්කන්දේ උදේවැය බලන කොට ඒ උද උදේවැය බලන්න ශ්‍රාවකයා තුළ ඥානය තහවුරුව වෙන. ඒ ඥානයේ තහවුරුුණාට පස්සේ ඒ වැඩීමේ තියන ප්‍රබල භාවේ නිසා ඒ ඥානයේ ඔස්සේ ලෝකයේ දිහා බලන්න පුළුවන්කමක් ඇති වෙනවා එතුරේ දැන් තමා තුළ එක්තර ඥානයක් ස්ථාවර වෙනවා උද අභ ඥානයේ උදේ වැය දකින්න පුළුවන් කුසලතාවයක් තමා තුළ මතුන එක ඥානයක් විදියට වැඩෙනවා දැඒක ඥානයක් විදියට වැඩුුණට පස්සේ ඥානය ඔස්සේ අපට ලෝකයේ දිහා බලන්න පුළුවන් විමසන්න පුළුවන් ලෝකයේ ගවේශණය කරන්න පුළුවන්කමක් ඇති වෙනෝ. අන්න ඒක තමයි බොහොම වැදගත්මදේ. වැදගත් වෙන්නේ ඇයි දැම් බණ අහලාපි බණටික ඉවරුණාට පස්සේ ලෝකයට ගිහින් ෝක බාහිරායතන සහ අභ්‍යන්තරායතනයන්ගේ පහලවීම තුළ මේ කතාව අපට ගෝචරණෑ. එම වෙලාවකම අපට වැටහෙන්නේ මෙතන වටිනාකමක් තියෙන දෙයක් හැටියට මයි එකන ලෝකය අපි අල්ලන්නේ වටිනාකමක් තියෙන දෙයක් විදියට මයි අපට ලෝකයේ වැටහෙන්නේ වටිනාකම් සහිතවයි වටිනාකම් රහිතව නිෙමි එතුර වටිනාකම් සහිතව ලෝකයේ වැටහෙන නිසා අපි මුන්නත් තරම් බනෑහුවත් අපට වටිනාකම් සහිතව මයි ලෝකය වැටහෙන්නේ එතුර වටිනාකම් සහිතවම ලෝකයේ වැටහෙන නිසා අපට පුළුවන්කමක් නෑ මේ ලෝකයේ අදදකි නොකොට අත්දැකීම තුළ සිද්ධ වෙන පරමාරත ඇත්තමොකක්ද කියලා හිතන්න පුළුවන්කමක් නෑ මොකද අපේ හිත එච්චරට අවිද්‍යාවන්යට වෙලාතියෙන අපිට එච්චර ප්‍රඥ්ඥාවක් නෑ. ඒ නිසා ලෝකයේ රූප දැක්කත්න් ශබ් දැහුවත්, ගඳ සුවඳ දැනුනත් රස දැනුනත් පහස දැනුනත් හැම වෙලාවකම අපට පේෙන් පින්වත්න අපට හැම වෙලාවකම පේන්නේ. සත්ව පුද්ගල භාවයකින් ලෝකෙ අහුුවන්න එහෙමයි. අනිත්තක තයි දැම පිනතුන් මේ යෝජනා කරන පංචස්කන්දය උදේ වැය බැලීම ගැන දේශනාව. අපි වැදගත්කොට සලකන් අවශ්‍ය වෙන්නේ මේක තමන්ගේ අභ්‍යන්තරය තුළ සිද්ධ වන සංසිද්ධයක් විදිට හඳුනාගන්න එකයි පංචස්කන්දී උදේ වැයි බලනවා කියල කියන්නේ. බාහිට රූප දැක්කත් ශබ් දෑැහුුණත් ගඳ සුවඳ දැනුනත් රස දැනනත්. ඒවා ආයතන මට්ටමින් අපි දකින කොටවා ආයතන වින්න්‍යයඇයි බාහිර ශබ්දය සබ්දායතනයක් කියලා අපි සලකන්නේ බහිර බාහිර ශබ්දය සබ්දායතනයක් වෙන්නේ අපේ කන පැත්තිෙන් නාමරූප හටගන්න නිසා එමනතු ඒ සබ්දේට් සබ්දය තුළ නාමරූප ධර්මයන්ගේ හටගැනීමක් කියලා නෙමි අපි දකින්නේ ඒ සබ්දේ ඇහෙන මාතුළ හට ගත්ති නනාමරූප ධර්මටික සබ්දය ඇහෙන මාතුළ හටගත්ත ස්කන්ධ ධර්මටිකක් එහන මේ හැම වෙලාවකම මේ විදර්ශනා කරනවා කියල කියන්නේ එලී ආයතන හයින් මොනාත්දැකීමක්ක් අපි එකතු වනත් ආයතනහයින් මොන්න පැත්තිං අත්දැකීමත් එක එක වනත් පින්වත්න මෙතන තමන්ගේ ස්කන්ධ ටිකක් ක්‍රියාත්මකවැනි විදහම බලන්න වග බලා ගන්න ඕන් නමුත් අපට ඒක සාමාන්‍ය ලෝකකි පීන්නේ නෑ බනාාගෙන ඉන්නකොට අපට හිතෙනවා ඇත්ත කියලා නමුත් සාමාන්‍ය ලෝකයේදී හැම වෙලාවකම සත්වයෙක් පුද්ගලයක් කියලා වටිනාකමක් එක්ක මයි හිතර වැටහෙන්නේ. ඔන්න බනැව්වත් වටිනාකමක් එක්කයි ලෝකයේ වැටහෙන්. වටිනාකම් සහිතවයි ලෝකයේ වැටහෙෙන්. ඒ මටිනාකම් සහිතව ලෝකයේ වැටහෙන නිසා තමයි පින්වත්න බුදුරජාණන් වහන්සේ සමාධිය දියුණු කරන්නකිව වෙතකොට සමාධිය දියුණු කරනකට, ඒ ඥානයේ තමා තුළ ස්ථාවර වෙනවා. අර ලෝකයේ හැමදාමත් අර සත්ව පුද්ගල භාවෙන් පෙනු ස්භාවය අභිබවාගිහින් එක වටිනාකමක් නැති තත්ත්වයක් විදිහටත් නාමරූප ධර්මයන්ගේ ඇතිවීමක් නැතිවීමත් පමණක් සිද්ධ වෙන බවටත් තමා තුළ ඥානයක් ස්ථාවර වෙනවා. හැබැයි ඒක ස්ථාවරවෙන්නේ නෑ පින්වත්නී ධර්මශ්‍රවනය තුළින්. ඒ නිසා අපි මොන කතාන්දර කිව්වත් අපි හිත පුහුණු කරන්නම ඕන ඒ පුහුණු කරගෙන යනකොට සම්මා සමාධිය පදනම් කරගෙන තමයි මේ ස්කම් දෙයන්ගේ උදේ බෑය හැම වෙලාවකම දකින්න පුළුවන් කුසලතාවයක් තමා තුළ මතුවෙන් හැම වෙලාකොම දකින්න පුළුවන් කුසලතාවයක් තමා තුළ මතුවෙන්න පටන්ගන්න එතුර ඒක ඔ බුද දේශනාාව තින බොම ලස්සන දේශනාවක් අපමාන සමාධි සූත්‍රයේ කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පින්වත් මහනිනි මේ අප්‍රමාදීව සමාධිය දියුණු කරන්න එතුට සමාධිය දියුණු කරන්නේ අර ඥානය තහවුරු කරගන්න තමා තුළ ලෝකයේ හැම වෙලාවකම පේන්නේ සත්ව පුද්ගල භාවයකින් තහවුරු වෙලා එතුට ඒක පේන නිසා අපිට අපිට අනාත්ම වසයෙන් තහවරුවෙච්ච ෝකයක් දකිින්ද අනාත්ම වසයෙන් අනාත්ම වසයෙන් පවතින ලෝකයක් තමයි කුමක් තියෙන්නේ නමුත් අප හිත ඒක පිළිගඩ ලැස්තිනෙන අපේ හිත හැම වෙලාවකම වටිනාකමක් එක්කමයි පිළිගන්නේ තුර වටිනාකමක් එක්කම හැම වෙලාවකම අපේ හිත පිළිගන්න නිසා වටිනාකමකින් අපේ හිත පිළිගන්න නිසා මේ මේ පිළිගැනීම කඩලදා්ඩ ඕනනේ මුලින් මේ පිළිගැනීම කඩලදාන්න බෑ එලිය නිකං ලෝකය මේ උදය වැය බලනවා කිය අපි බැලුව කියලා එම බලඩත් බෑ බලන්නත් බෑඒම් බලන්න ඒම අපිට බලන්න පුළුවන්කමක් තියෙනවා නම් අපට වටිනාකන් නොවටිනාකම් හිතට වැටහින්ඩ විදිහක් නෑ අපිට වටිනාකම් වැටහෙනවන්නේ නොටිනාකනුත් අපට වැටහෙනවා එතවටඒ වටිනාකම් නොවටිනාකම් වැටහෙන්නේ හිතට සත්‍ය වසයම් ලෝකයේ වටිනවා නොවටිනා කියලා ආරෝපනය කරලා කතාකර ගන්න පුළුවන් දෙයක් නෑ එතුර වටිනාකමත් නොවටිනාකමත් තමන්ගේ හිතට තමයි වැටහෙන්නේ එතුර දැම් එහෙම වැටහෙන තා කල් අපි ඉබදෙන්ඩ වෙනවා යම් දවසක මුන්න තරම් ප්‍රියමනනාපරූපයක්ත් දැක්කත් ඔබට ඒ රූපියමනාපරූපය වටිනාකම හිතට වැටහෙන් නැත්තං. මුන්නතරං අප්‍රිය අමනාපරූපයක් දැක් අත්තේ අප්‍රිය අමනාපරපයක්ත්තෙක්ක ඔබ ගැටෙන්න්නේෙත් නැත්තං. එදාට තමයි අරබුදය සමනයවෙන්. එදාට තමයි ප්‍රශ්නය විසඳෙන්නේ. දැම්පින්නවත්නී දැමි උදය වැය කියනෙ අපි බලන්න අවශ්‍ය වෙන්නේ වෙනමොකක්වත් නිසා නෙමෙයි උදයවැය බලනකොට, අර විඤ්ඥාණත් ටිතිය පිහිටන්නේ. විඤ්ඥානත් ටිතියක් විදියට පවතින්නේ විඤ්ඥාන පිහිටා සිටින ගතියක් මතු වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ අපට අනු දැන වදාලා බාහිර රූපය දකිනකොට බාහිර ශබ්දය අහනකොට කුමන දෙයක් වනත්කමක් නෑ. කුම්මන විදිී මනාප සබ්දයක් වුනත් තමනාප සබ්දයක් වුණත්කමක් නෑ, මනාපරූපයක් වත් තමනාපරූපයක් වුණත්කමක් නෑ. දෙ ාහිර අත්දැකීමකට අප එකතු වෙන්නේ එතර බාහිර අත්දැකීමකට එකතු වෙනකොට දැන් ඔයි අපි කියපු දේශනාම හපුවාය දන්නවා මොනාත්දැකීමට එකතුනත් තමතු තමන්තුළ නාමරූපදර්මය එමට දම් ිනතුන් යෝජනා කරන විදිරි ගත්තුත් පංචස්කන්ධයක් පහළ වෙනවා මුනා අත්දැකීමට එකතුත් තමන්තුල සිද්ධ වන සංසිද්ධිය පංචස්කන්ධයක් පහල වෙන එක තු පංචස්කන් දෙයක් පහල වෙනකොට අපේ හිත තුළ ඔන්න ක තමයි සංසාරය පැනවෙන බිදිිය පංචස්කන් දෙයක් පැනවෙනකොට අපේ හිත හැම වෙලාවකම හිතනවා අපේ හිත තුළ විශ්වාසයක් ඇති වෙනවා මගේ හිත තුළ ඇතිවෙච්ච මේ සඥාව මගේ හිත තුළ ඇතිවෙච්ච මේ සංඥාව එළිය රූපේට අයිති දෙයක් කියලා යි දැ මගේ හිත තුළ තමයි සං්ඥාව ජනිත වෙන්නේ හැම්ම වෙලාවක ම අස්රෘතවත් පෘතාක්ජනයක ඒ සංඥාව රූපයට බැඳලා අල්ලගන්නවා. මගේ හිත තුළ තමයි සඥාව ජනිත වුණ රූප සඥාව. එක්කෝ සබ්ද සඥාව එ මේ විදිඒක ගන්ධ සඥා රස සංඥා පොට් මොන සංඥාවක් කරිකමක් නෑ දැන් මේ තමන්ගේ හිත තුළ රූපය දකිනකොට පහල වෙන්නේ සඥාවන හිත තුළ එතකොට රූප සංඥාව පහලවීම පිණිස වර්ණ සටහන ප්‍රසාදේ මත පාදිත වෙලාදී නො එචරයි සංඥාව පහල වෙනකොට අස්ෘතුවත් පෘතග්ජනය කැමවෙලාාවකම හිතනවා මේ සංඥාව එලී රූපේට අයිති දෙයක් කිය ඔන්න කතම අශරතුවත් පෘත්්‍යන බාව මේ සඥාව රූපේට අයිති දෙයක් කිය හිතනවා එතකට මා තුල පහලවෙන සං්ඥාස්කම් දෙයක් ඇතිවෙලා නැතිවෙලයාමක් කියන එක අපට තේරෙන් නෑ විතර දියුණු ප්‍රඥාව අපට නෑ ඒ අපි බලන්න ැෑලිට හිදිටගින් බලකොට රූපේ වැටහි නැතුව යනො ඇතරම අපට රූපේවැට හි ොනි නැට ඒක රුපේ වැටහිනවා කියන්නේ අපි අපි ඇතින් අපේ වැඩේ වෙලා නෑ කියනෙක. රූපය රූපය වැටහිනකමක් තියෙනවා නිදැන්. ඒ රූපයේ දකිනකොට තමා තුළ? වේදනාවක් කටගන්නවානි අපි එතම සුකවේදනාවක් හරි දුක්කවේදනාවක් කරි කැන මනාපරූපයක් නං හිත තුළ සුකවේදනාවක් ඇති වෙනවා අමනාපරූපයක් නම් දුක්කවේදනාවක් ඇති වෙනෝ එතුට වේදනාව ඇති වෙනකොට අස්සුරුතුවත් පෘථර්්ජනය කැමවෙලාවකම හිතනවා මේ වේදනාව එලි රූපේයට අයිති දෙයක් කියල් අන්න ඕක තමයි අපිට වරදින තැන එතකට වේදනාව අයිතිවෙන් වේදනාව රූපේයට අයිති දෙයක් කියලා වේදනාව රූපයට බන්ඳනෝ තුරෘතුර තුළ දක්ජන එතකොට එයාගේ විඤ්ඥානයට වේදනාස්කම්දේ විඤ්ඥාන ටිතියක් වෙනවා එතකට රූපස්කන්දේ වේදනාස්කන්දයේ සං්ඥාස්කන්දය සංකාරස්කන්දය කෙනෙ ස්කන්ද හර තමයි විඤ්ඥාන ටිතිහතර විඤ්ඥානයට පිහිටා සිටීම පිණිස ස්ථාන හතර තමයි බුදුරජාණන් වහන්සේ මතක් කල බුදදේශනාවේ තියනවාම රූපය කියල කියන්නේ ඕකයක් ඕකයක් කිය ගෘහය කියන එක. රූපය වනාහි ඕකයක් මොකද වි්ඥානයට. විඥ්ඥානයට ගෘහය. එත රූපය විඤ්ඥානට ගෘහයක් වෙන්නේ නැත්තං නැවත පැවැත්මක් නෑ. එකන ර රූපය කියල කිය රූපය කියල කියන්නේ. විඤ්ඥානීට ගෘහයාතු වේදනාව කියන විඥානයට ගෘහයක්තු සංඥාව කියන්නේ විඥ්‍යානයට ගෘහයතු එතට රූපය විඤ්ඥානයට ගෘහයක් වුණාට පස්සේ රාග විනිබන්ධංච ඕක සාරී උච්චති එතකොට එයාඊට පස්සේ රාගයේ විනිබන්ධනයක්හදාගත්තට පස්සේ එලිය රූපයට බැඳල අල්ලගත්තට පස්සේ ඕක සාරීති උච්චති එතොට තුමයි ගෘහේ වාසය කරනවා වෙන්නේ අපිගේ ඇතුළි වාසය කරන්න පිරිසක්. ඇතු බුදුරජණන්සල ගෘහේවාසේ කලේ නෑරහතන්හස ගෘහේවාසය කල ෑ උහන්සල ගෘහේ කඩා දැම්මා ඒක තමයි අර පලවෙනි උදානීතයන්නේ මමගේ කඩල දැම්මා කියලා පුුණගේහං නකාසයේ මම ගෘරහය හදන වඩුවා හොයාගෙන ගියා ඉතින් ඒ තන්නාව මං අයි කර දැම්ම මන්දැ ගෘහ කඩලා දැම්මා. පින්වත්න අපිට මෙන්න මේක කඩාගන්න තමයි මේ උදයවැෑ වසයෙන් බැලීමේ අවශ්‍යතාව තියෙන්. මොකදද හැම වෙලාවකම අපි රූපය දකිනකොට ඒ රූපේ දැකීම මත තමා තුළ රූප සං්ඥාව පහල වෙන්නේ සංඥාස්කන්ධය පහලවෙන්න රපේ පැත්තෙන්නෙමේ තමන්ගේ ඇතුළ පැත්තේ සං්ඥාස්කන්දය පාලවෙනි රූපේ පදරම් කර තුවට රූප සංඥාස්කන්දයේ පහල වෙනකොට ඒ සංඥාස්කන්දය සම්බන්ධ අපට හිතෙන කමක් තියන්නේ අපට හිතනවන්නේ ඒ හිතන කහිති විඤ්ඥානයට රූපය දකිනකොට දකින රූපය ගෙන අපට සිතේ හිතෙන කමක් එන්නේ එක විඤ්ඥානයට අයිති වැඩක් විඤ්ඥානයට අයිති වැඩක් එතකොට ඒ වි්ඥාට පස්සේ විඤ්ඥානයේ විා විඥානස්කම්දය ක්‍රියාත්මක වෙනකොට හිතලා එයා වැඩ කරන්නත් පටන්ගන්නවා තන්නාවේ විනිබන්ධනී නිසා හිතල වැඩ කරන්නත් පටන්ගන්නවා හිතපු දේගෙන කදා කරන්නත් පටන් ගන්න ඔන්න ොතන තමයි අර ඕක ඕකයේ පැනවුනාට පස්සේ තමයි කර්ම සකස් වෙන්නේ. කර්ම සකස් වෙන්නේ. ඕකයේ පැනවිච්ච තැනක කර්ම හැදෙනවා. එතකොට දැන් ඕකයේ පැනවෙනවා කියල කියන්න ඇර එලිය රූපේ දකිනකොට ඒ රූප දකිනකොට රූපේ ගෙන හිතන්න පුුවන්කමක් තමාතුළ ඇතිවෙනු තියෙන තමන්තුල සංඥානික භාවේනි. එකන විඤ්ඥානය තියෙන නිසා එලිය රූපය ගැන හිතන්න පුළුවන්. ඒ රූපය තුළ තමා තුළ පහළ වෙන සිත මෙන්න මෙබඳු සිතක් මකක්ද අස්ළතුත් ප්‍රතජ්ජනයගේ සිත මෙබඳු සිතක්. එඒයටට පුළුවන් විඥානීින් හිතන්න පුළුවන් කමක් තියෙනවා.ොහොම දෙ හිතන්නේ. තමාතුළ සංඥාස්කන්ධයක් පහල වනාා ඒකයාට අභිද්‍යාව නිසා තේරෙන්නේ නෑ. සං්ඥාස්කන්දය පහල වෙනකොට යා හිතනවා. මට සංඥා මා තුළ පහල වුණ සඥ්ඥාව එළිය රූපේට අයිති කියලා චන්දරාගයෙන් ඒ රූපය ඇත්තෙක ගැට ගහ ගන්නවා. එතකොට ඒවගේම තමයි තමන් තුල පහල වෙන වේදනාවක්තියනවා ඒ වේදනාව තමා තුළ අවි්‍යා සහගතව ස්පර්ශයෙන් හට ගත්ත කළේලා දන්නේ නෑ. එයාට එක තේරෙෙනි නෑ. මේ වේදනාව හටගන්න ස්පර්ශය නිසා. අවිද්‍යාසාගතව ස් පර්ෂය නිසා තමා තුළ වේදනාවක් ජනිත වනා කියලා හේතු පලවස්සයෙන් යාට මේක තේරෙන්නේ නෑ එතට හේතු පලවසයෙන් තේරෙන්නේ නැති නිසා බේදනාව ගෙනපු රූපය එලිය තියෙනවා වේදනාව අහිති රූපයක් තියෙනවා එිය වේදන අයිතිවෙන්නේ එලිය රූපයට කියලා රප රූපයට වේදනාව බඳ නො අයිකට බඳන්න විඤ්ඥාණි බඳන්න විඤ්ඥාණී එතකට ැ තමාන්තුල සංස්කාරස් කන්ධයක් පහල වෙන්නේ ස්පර්ශයේ නිසා විද්‍යාසාගතව ඇතිවඩි එක මේ ශ්‍රාවකයා ඒ මේ අසුරුතුවත් පෘතාක්ජන කෙනා එක දන්න නෑ. සංකාරස් කන්දයක් තමාතුළ ජනිත වුණේ ස්පර්ශයේ නිසා කියලා හේතු පල දහමින් ගලපා බැලීමේ පටිච්ච සමුපන්න කුසලතාවයක් ඒ ශ්‍රාවකයාට නෑ. ඒ පඩිචි සමුපන්න කුසලතාවේ නැති නිසා. එයාට හිතන්න්න පුළුවක මක් තියනවා එක වි්්‍යානයට අයිති දෙයක්න එයා හිතනවා කොහොමද මාතුල සංස්කාර ගොඩ නඟපු රය එක මට හිතෙනදේ රූපේට අයිති දෙයක් රූපේට අයිති දෙයක් කියලා අ සංකාරස්කන්දේ රූපේට බැඳල කතාරනවා එතකොට තමයි ඤ්ඥානය පවතින්නේ විඤ්‍යානය පවතින්නේ ඒ අපි කියනවා සංස්කාරයේ වනාහි විඤ්ඥාණත් තිතියක් කියලා ඔන්න ඕකට තමයි කියන්නේ අහම් අ්්‍යත්තර රූපං, අන්්‍යත්‍ර වේදනා අ්‍යතර සං්ඥා අඥතර සංකාරයෙහි විඤ්ඥානං, ආගතින්වා, ගතින්වා චුතින්වා උද්ධින්ංවා විරුල්ලින්වා වේපුල්ලංවා පඥ පෙස්සාමීති නේතන්ටානං විජති. රූපයෙන් තොරව වේදනාවෙන් තොරව සං්ඥාවෙන් තොර සංස්කාරයන්ගේෙන් තොරව විඤ්ඥානයට පැවැත්මක් නෑ කෙ කියන්නේ අන්න ඕකටයි. විඤ්ඥානයට පැවැත්මක් නෑ. ට ෙමනන්ම් අපි උත්සාහරලා අවබෝධ කරගන්න ඕනමක අද අවබෝධ කරගන්න ඕන මේ ලෝක අදදකිනුවට තමා තුළ ස්කන්ධයන් පහළ වෙන බව ඒක තමයි අපි මුලින්ම අඳුන ගණ්ඩ ඕන ලෝකය අදද කිනුවට තමා තුළ ස්කන්ධයන් ටිකක් පහල වෙන බව එකතුට ලෝකෙ මොනාදකීමක් වනත් අත්ද කිනුවට තමා තුළ ස්කන්ද ිකක් පහල වෙන බව තමයි මුලින්ි අඳු ග්ඩ ඕන ඕකම තමයි අපි කියන්නේ නාමරූප පරිච්චේදක ඥානයේ කියලා සින් අත් දැක්කත් කනින් අත්දැක්කත් මොන විදියට අත්දැක්කත්. ඒ අත්දකිනික මනාපරූප වෙන්න පුළුවන්ගමනාපරූප වෙන්න පුළුවන්. සාමානක් මනප්‍ර ශබ්ද වෙන්න පුළුවන් අමනාප සබ්ද වෙන්න පුුවන්. මොන්න සබ්දයක් මොනගඳසුවඳත් මොන පහසක් මොනරසයක් විදනය කලත්න්, ඒ විින්දනී කරන දේ පදනම් කරගන සුකාසාද ජනක තත්ත්වයක් හෝවේවා දුක්කාස්වාද ජනක තත්ත්වයක් හෝබේවා ඒ අත්දැකීම තුළ වෙන මොකක්වත් නෙමෙයි වෙන්නේ මගේ ඇතුළේ ඉස්කන්ධ පං්චකයක ඇතිවීමක් සිද්ධ වෙනවා කිය විතනක් දකිින්ඩෝල් මගේ ඇතුළ ස්කන්ධ පංචකයක් ඇතිවෙන ඔච්චරයි එතුළ ඉස්කන්ධ පංචකය ඇති වෙනකොට එතනම ස්ශ්‍රාවකයා අට පටිච්ච සමුපාධඥානී නැතිවුණ අඩිච්ම්පාධඥානී නැතිව නොත්තේ හ එයාට තේරෙන්නේ නෑ මස්කන්දයන්ගේ ඇතිවම නැවම කොහොද වෙන්න කියලා එතු නිස්කන්දයන්ගේ ඇතිවීම නැතිවම කොමද වෙන්න කියල න්නේ දැනගන්නඩ බැරි වුණොත්ේඒ කඇනදන් මෙ තන දැන්ගේ පුද්ලයට ආයතන කුසලතාවේ තියනවා. නිසා තමයි ධර්මය හැමවෙලාකොම කියන්නේ අරක දේශනාවක තියනෝ මහනිනිමේ ආයතන කුසලතාවයි ධාතු කුසලතාවේ ටානාටාන කුසලතාව හදාගඩි ඒතුම ඇති අවබෝධය කර යන්න කියලා ආයතන කුසලතාවේ යාට තිය නොමකක්ද ආයතනයන් ලෝකයේ පහලවෙනකොට ආයතනික අත්දැකීම තුළ මගේ ඇතුළි ස්කන්ධ පංචකයක් පහළ වෙනවා එච්චර ස්කන්ධද පංචකයක් පහල වෙනතකට ආයතන කුසලතාවේ විතරක් තිබට මදී පිච්ච සමපාද කුසලතාවය තියෙන්දුවන්. ඒ පටිච්ච සමපාද කුසලතාවේ නැත්තන් එතන ති්‍යයාමාරු වැටෙන් පුුව පරිචි සමුපාද කුසලතාවේ නැත්තං තමාතුල ස්කන්දය පහල වෙනකොට රූප සංඥාව මාතුල පහළ වෙනවා සංඥාව රූපේට අයිති දෙයක් කියලා රූපේට සංඥාව එකට ගැට හගන්නවා ගැට ගහන්නිමුකින්ද විඤ්ඥානි වි්ඥාණී මන්තුල වේදනාවක් ඇති වුණ වේදනාව ගිනාපපු රූපයේ එලියී පැත්තියෙනවා වේධනාව ගිෙනාපු සද්ධ එලියී පැත්තියෙනවා වේදනාවගෙනපු ගන්ද සුවද එලිය පැත්ති තියෙනවා වේදනාවගෙනපු රහ එලිය තියෙනවා එලිය කෑමවල්ල තමයි රහතියෙන්නේ කියලා එයාගේ විඤ්ඥානයේ වේදනාවයි බාහිර රූප ශබ්දාදියයි එකට ගැටගහනවා එක එකට යා කරනවා ඒ යාකරලා තියෙන්ෙන තාකල් එයාට එයා තුළ හුදු විශ්වාසය ඇති වෙනකු හොමද සංඥාකන්දය පහළ වුණු කතාව නෙමී මාතුළ සංඥාවක් පහළ වුණ ඒ සංඥාව ගෙනත් වුණු රූපය එලිය තියෙනවා මා තුළ වේදනාවක් පහළ වුණ වේදනාගෙනාපු රූප එලිය තියෙනවා කියලා එලියයේ රූප ශබ්දගන්ද රස පොට්ටබ්බ දම්මයන්න එක්කම හැම වෙලාවකම අපේ හිත පැටලි පැටලිියනස්ොරූපයක්ත්තියනෝ. හැම වෙලාවකම අපේ හිත පැටලිනවා. මෙන්න මේ පැටලෙන එක නිසා ඒ පුද්ගලයට මේ පැටලීම නතර කරගන්නවානං යා අනිවාරෙන්ම හේතුඵල දහමඔස්සේ මේක ගවේශණය කරන්න ඕන. හේතු පල දහම ඔස්සේ බලනුකොටයාට තේරෙනෝ මාතුළ සංඥාස්කන්දයක් පහළ වුණ හැබැයි සංඥාස්කන්දය පහලවෙෙන ස්පර්ශයේ නිසා. එතුළ ස්පර්සයේ නිරුද්ධවීමන් සංඥාව නිරුද්ධ වෙලා යන එක. ඇතුළ ඉස්පර්සයේ නිසා සංඥාව හටගන්න ස්පර්සයේ නිුද්ධවීම නිුද්වී යනවා. ස් පර්ශයේ නිසා බේදනාව හටගන්නවා ස් පර්සයේ නිරුද්දවීමේ නිරුද්ධව යනවා සංඥාව ස් පර්ශයේ නිසාහට ගන්නව යිස් පර්සයේ නිරුද්දවීමේ නිරුද්ද වී යනවා එත ඒවගේ තමයි සංකාර ස්පර්ශේ නිසාහට ගන්න ස් පර්සයේ නිරුද්ධවීම නිරුද්ධවල යනක සංස්කාරයේ. විඤ්ඥානයේ මොකක් නිසාද හටගන්න. විඤ්ඥානි නනාමරප නිසාහටගන්න විඤ ා නාමරූප ප්‍රතිය හට ගන්නවා නානමරූප නිරුද්දවීම නිරද්ද ව යන. රප හාර ප්‍රත්තින් හටගන්නවා ආහර නිුද්ධ වීමේ නිරුද්ධ ව යනවා කියල පටිච්ච සමුපපන්නව කුසලදාවේ තියාගන්නු එතකොට හැම වෙලාවකම යාට එලිය රූපයත් එෙක පැටලන්න හිතක් පහල වෙන්න. එලිය සබ්දය සමාතුල සංඥාව පහල වෙනකොට සංඥාව ඇතිකරපු රූපය එලිය තියෙනවා කියලයට වැටහෙන්නේ. ඔන්නෙන් වැටහීම නැතිකර ගණ්ඩ නම් එකන ලෝකයේ වටිනාකම් සහිතව ලෝකය තුළ වටිනාකම කාරෝපණය කරලා මගේ හිත තුළ දර්ශනී වෙනතා කල් විතරයිපින්වත්න්නේ අපි හැමදාම ලෝකයේ මවාගෙන ඉන්නේ. ලෝකේ මවාගෙන ඉන්න. ඔන්න ඔතන ඔතනදී, මේ තත්ත්වය පිළිබඳ ඉතාම ගැඹුරු පරිෂයක් හදන්න තමයි උදයවැෑවැස්ෙන් බැලීම වැදගත්තයෙන්. ඇත්තටම උදේ උදේ අබ්භඥානය කියලා කියන්නේ ඒක හැමවෙලාවකම දකින කුසලතාව වෙන්නේ නෑ භාවනාවක් කරන්න ඇතිෙනෙකට අනික භාවනා කරන්න ඇතිගෙනෙකට මක තරෙන්ෙත් නෑ. නිකං එී වෙලිය රූප ශබ්ද ගන්ධ මෙතැන නාම රපධර්මටිකක් මේක ඇති වලා ඇති වෙලාෑනවකල් නිකම් බලන්න පුලුවන් කුලතාවයක් තිබට එක මේ ධර්මය ශ්‍රවණය කිරීමින් ඇතිවෙච කුසලතාවයක්න්නේ. මේ විදියට හිත වඩන්නේ නැති කෙනෙකුට යාට තමා තුළ තහවර වෙලා දර්ශන ඥානයක් පහල වෙන්න. දර්ශන ඒ නිසා තමයි ප්‍ර්ඥාවට කලින් සමාධිය ගැන අපි කතා කළ යුතු වන්නේ. සමාධිමත් සිතකින් මේ දර්ශනය වනාට පස්සේ තමයි එලිය එලී අත්දකීම් කවරත්දැකීමක් තුළ වඋනත් නාමරූප වසයෙන් හිත වෙට වැටහෙන්නේ. දැන් අපට හැමදා අපිට මනපරූප දකිනකොට නාමරූප පස්සිෙන් වැටහෙන් ෑනෙ පින්නවත්න්නේ අපි ඔය මොනකතා කිවත් අපේ දරවා අපේ මුණුපුරා දකිනකොට අපිට මිතනත් මේ මගේ ඇතුලේ නාම රූප පරම්පරාවක් ඇති වෙලා නැතිවෙල යනවා කියන එක දකිද තරම් අප ප්‍රඥාව දක්ෂනෑ මනාප වසයෙන් ආස්වාධ ජනක වසයෙන් ඒ රූපය පිළි අරගෙන ඒ රූපයත් එක්කම වාසය කරන්න බලන ගතියක් අපට තියෙන්න්නේ. ඇයි එෙහෙම වෙ තිය එම වෙලා තියෙන අපි සමාදය දුණ කරන්න ැතිනිසා. අපි සාමාන්‍ය ලෝකකේක සද්දැහෙනකොට අපට සමහර ගතියක් තියෙනවා පුළුවංකමක් තියෙනවා මෙතනමී මනාප වසින් ගන්ඩ දෙයක් නෑ සබ්දයක් හටගෙන ඉතිරිනැතුව නිරුද්ධ වෙලායාමක් සිද්ධුණ. රූප සටහනක් දැකීම තුළ මේ දැකීමේ ක්‍රියාාවලිය තුළ ප්‍රසාදය තුළ වර්ණ සටහන පතිත වෙලා එතනම නිරුද්ධ වෙලායාමක් සිද්ධවෙෙන ඉතිරි නැතුව. ඉතින් මේ ඉතිරි නැතුව නිරුද්ධ වෙලා යන්න වර්ණ සටහනක් චකෝ ප්‍රසාදේ මත පතිතවීම ක්‍රියාාවලිය තුළ මගේ වසයෙන් அල්ලගන මම වසය අල්ලගෙන මගේ ආත්මේ වසයෙන් அල්ලගන, මනාප වසයෙන් அලගන අමනාප වසයෙන් அලගන, මං මේ යන ගමනක් නේද තියෙන්නේ කියලා දකිනකොට ඇතැම් රූප ඇතැම් සබ්ද අපට එතනම අතහැරලදාන්න ලේසි හැබැයි දක්ෂකම කියන්නේ අපි තුළ බරපත්තල විදිට උපාධානී ස්වභාවයක් පවතින රූපතේරෝ. බරපත්තල විදිට උපය පවතින රූපතියනෙන උපය කියනමකක්ද උපය කියන්නේ තෘෂ්ණාවසේෙන් මානවසයෙන් දිට්ටි වසේ අල්ල ගත්තරූප කන් එල හෙමහිෙන් සදයක් ඇහනකොටන අප නික බලන්න පුුව සිදුවක් හෙකට නම් නිකම් සසිදුවක් ඇහෙනකොට න මෙතනමී තමන්ගේ පංචස්කන්ධ ධර්මයයක්ඇතිවෙලා ැතිවෙලයාමක් නේද සිද්ධ වුනේ එතකොට නිකන් සබ්ද සටහනක් විතරයි මිහිරඇවකින් වැටහෙන් නැති ගතියක් එනෝ. හැබැයි පෙන්වත්න තමන්ගේ දරුවගේ කටහඩ ඇහෙනකොට. තමන්ගේ මනුපුරාගේ මිනිබිරිියගේ කටහන්ට ඇහෙනකොට අපේ පෙන්වත්නි අපේ හිත තුළ උපය පවතින ස්වභාවය කඩාගන්න එක තමයි දක්සමකම ඒ අපිට කඩන්න බැරි වෙලා තියෙනවා එලියමිස් ඇතැම් රූප ඇැම් ශබ්ද ඇතැම් ගඳ සුවද ඇතැම් පහස පිළිබඳ අපට හෙම කල්පනා කරාට අපේ හිත තුළ බරපතල උපයක් පවතින රූප තියෙනවානි බරපතල උපාධානයක් පවතින්න රූප තියෙනවානි ඒ රූප නාම රූප වසින් අපේ හිත වටහගන්න අපි කැමතිත්නෑ අපි ඒකට උනන්දුවකුත් නෑ ඇයි අපිට හෙම වනේ එහෙම වනේ අපිට තියෙනෙන් නිකම් දරමස්ශ්‍රවනය තුළින් ඇතිකරගත්ත උදයබෑ පිළිබඳව යම් කුසලතාවයක් විතරයි. අන්න ඒ වගේ බරපතල විදියට උපය පවතින තැන්වල. බරපතල විදිට අපේ හිත තුළ උපාධානය පවතින තැන්වල. ඒත් අත්ත්ේ ඒ විදියට අර සත්ව පුද්ගල ආත්මිියසාරීකින් ගණ්ඩ පුළුවන් රූපයක් නේද මේක. ග්ඩ පුලුවන් සබ්දයක් නේද මේක කියලා මනාපමනාපවාසයෙන් හිතට වැටහිෙ ියයි වැටහෙන්නේ අපි ඒකට සමාධියෙන් ව දව් අරන්න ඇතිමනිසා හිත වඩලා නැති නිසා එතකට ඔබ ඔබේ ජීවිතන් අහලා බලන්න ඔබ වඩාත් මනාප රූප පිළිබඳ ඔබට බරපතල උපයක් පවතින තනක ොට නාමරූපසයෙන් බලලා ඒරූපයේ එතනම අතැහරලදාන්න පුුවන් ඒම එතනම අතහරලදාන්න පුළුවන්නන් පින්නත්ති එතන තමයි ලක්සනම සමු ගැනීමතිී එතකට එයාගේ හැට කවදාවත් දරුවවා මනුපුරා යනකොට කඳුල උනන් නෑහැට. එතුට අපි හැට කඳුලා කුණනුවනම්. අනේ විංවින්ඩ වෙලා ප්‍රිය විප්්‍රයෝග දුක හිතර ගලනොවානං. ප්‍රිය විප්‍රයෝග දුක හිතට ගලන්න පින්නත්ි ඔබට නාමරූප වසයෙන් පවතින නොවැටහීම නිසා. නාමරූප වසයෙන් යම් කිසි තැනක වැටහීමක් ස්ථාවරෝ පවතින තමාතුළ ගොඩනගා ගත්ත සමාධිය පදනම් කරගත්ත ඥානයක් තියෙනවා නං එහෙම ඥානයක් තියෙන තැනක බරපතල ූපය උපාධානයේ පවතින තැනක වුණත් පන්නත්න එත්තන්නම නාමරූප වසයෙන් විශ්ලේෂණය කරලා බලලා මෙතන මේ නිරුද්ධ වීයන ලෝකයක් පතිනි කළ එත්තනම ලෝකය අත්තරල දාන පුුවන්කමක් ඇතිවරම්. හැබැයි ඒ පුළුවන්කම අපට නැති වෙලා තිය ැත්මන්දැන්කි ොමොකක්ද සමාධියෙන් තල්ලු අරන්න ඇැති නිසා. ඒ නිසාර සමාධ භාවනා සූත්‍රයේදී අපට භාග්‍ය උතුන් වහන්සේ වදාලා ඔය, සමාධය ගැන්න දේශනාකරපු ොඩාත් දේශනා තියනවා ද අපිස්සලකිව අප්‍රමාණ සමාධි සූත්‍රයේ ඒ අප්‍රමාණ සමාධි සූත්‍රයේදී බුදුරජන් වහන්සේ පැහැඳලි කරනවා පින්වත් මහනිනි අප්‍රමාණ සමාධය පිණිස එක ප්‍රමාණයක් නෑ. අප්‍රමාණ සමාධය ැනම ගදක ප්‍රමාණිත ස්වභාවයක් නෑ දැන් අපි තුළ උදේවය බලන එක ප්‍රමාණිත භාවයක් තිය නෙ ක අපට අ බරපතල උපය උපාදාානය පවතින තැන අපට නාමර පසිං කවදාවට හින්නේ. ඒක වට හගන්නි උත්සාහ කරන්නන උත්සාහ කරන්න කැමතිත්නෑ සමහරවිට ඒැන මන්ගේ මනුපුර මනිිිය දකිනකොට එයාගේ කටාන්න ඇහෙකට අපි නාමරූ පපසින් ගලපල බලන්නුවත් කැමතිනෑ. එච්චරට උපයක් අපිට පවතිනවා. ඔබේ දක්ෂතාව කියෙනනන්න එතනමක යොදාගත්තු. එතනමක යොදාගත්ව තන් එහෙම යොදාගත්ත ශ්‍රාවකයක් තමයි. මේ ගමන නිමා කරන්නේ සාන්‍ය එලි සිින්දුවක් ඇහෙකොට අරදව මහතයගේ සින්දුව හනකොට ඇැත්ත දසගේ අසූදසගේ ඉට මනස්සේකුට ඒකාල තිබ ටික දැන්වන්නව හැ හින්න පුලුව ඩ නැවෙත නතින් අර මිහිර වැටහෙන්න නිකන් සබ්දේ විතරයි වැටහෙන්නේ සබ්දය වැටහෙනවා මිහිරක් වැටහෙන්නේ වෙනදර මිහිරී ඒවා හොය හොයා හන්ඩ හිතුණු ගතියක්ක්ක බට තිබ්බන්නේ නවත ැත ගහි ලෝකට ගිහින්ඒවා හන්ෝන කියන අදහසක්කු පට තිබ්බන්නේේ එතවට එහෙම අදහක් තිබ නිසා ඔබ ඔබඒවා හොෝොයා ගවේෂනය කරය හ සමට දැංගබ ටිකනෑ දැංගුට හිම වැටහින්නන්නේ මොන්නතරම් මිහිරිසිින්දුවක් ඇහුවත් ඒ සිින්දුව තුළ ඔබට වැටහෙන්නේම හැම වෙලාකව මෙතන මොකක්ද මේ සෝතා ප්‍රසාදේමත සබ්ද සටහනක් පතිතවීමක් විතරයි න්නේේද. මේකමී මගේ හිත තුළ සංඥාටිකක් පහලවීමක් විතරයි නේද. ඒකටනුව සිතුවවිල් ටික් ජනිතවීමක් විතරයි න්නේේද. ඒකට අනු සුකවේදනාව කියලා වේදනාවක් ජනිතවීමක් විතරයි නේදේ මනාාපකාමන් නිසා කියලා. මෙතනමී මගේ ස්කන්දටිකක් ඇතිවීමක් නැතිවීමක් විතරයි නේද මෙතන වෙන්නේ කියලා. ට සසිදු එහනකොට බලන්න පුුව පින්න අත්ි සිදදු ඇහෙනකොට බලන්න විතර දක්ෂවෙන්නපා. ඔබගේ හිදද තුළ උපය පවතින උපාධානය ස්වභාවේ බරපතල විදියට පවතින අබිනිවෙස් කරගෙන ඉන්න සබ්ද තියෙනවා. ගිලලා බැහැගන තුරුල් කරගන ලඟිම්ම තියාග ඉන්න ශරූප තියෙනවා ලඟින්ම්ම තියාගෙන ඉන්න සබ්ද තියනවා අබිනිිවේශ කරන. ඒ බරපතල විදියට අන්නුස්සයම හදන සබ්ද තියෙනවා. රාග අනුස්සයම හදල දෙනවා. පටිගා අනුස්සේම හදන සබ්ද තියෙනවා. අන්නේ බරපතල විදියට ත තුලා අනුසේ හදනු සබ්දය නනාම රූපසියෙන් වැහෙන දවසක් කාවුත්. ඒ බරපතල විදිට වෙනද බැඳිලා ඇලිලා තුරුල් කරගෙන ඒවාත් එක්කම වාසය කරනවා හැබැයි සමහර බ්ද විරක් නාමරූපසිෙන් වැටන සහරූප විතරක් වැටන සමහරූප විතරක් වැටහෙනක ප්‍රඥාව නෙමෙ ඉපින්නවත්න සියලු ස්රූප එකන කැන සබ්බං රූපන්ගේ මයි කියන්නේ එතකොට ඒ සියලු රූප සියලු සබ්ද වැටහීම පිණිස තමයි අපි අර විදර්ශනාඥානයේ පාවිච්චි කරන්නේ අතී තනාගත පච්චුපන්න අජ්්‍යත්ත බාහිරවසි. අජ්්‍යත්ත බාහිරවසින් පස්තැනකද පස්තැනකදදි නෙම යටත් පිරිසෙන් පස්තැනකද ත් අඩ්ඩුම ස්තැක දවත් එකොලොස් සාකාරකින් විදර්ශනා කරනවා කියන්නේ යන්නේ එකයි. එතකොට අ ඇතැම් රූප නෙමේ ඇතැම් සබ්ද නෙමේ සියලුරූප සබ්බංග රූපන්. සියලුමරූප නාමරූපසිෙන් වැට හිඩ පටන්ගන්නවා. විදර්ශනාවේ පරිපූර්ණ අර්ථය යයි. රි පූර්ණත් අර්ථය ඒනම් අපි දක්ෂබෙන් වුන් අපි තුළ බරපතල උපය උපාදාන අභිනිිවේ ස අනුසයන් කරන රූප කරන ශබ්ද කරන ගඳ සුවඳ කරන පහස ඒවානාම රූප වසයෙන් තමා තුළ වැට එෙනවා බාහිරට ආරෝපනය කරන්නේ බාහිර රූපයට මට මට හිතෙන කමක් තියෙනවා එක විඤ්ඥානයට අයිති දෙයක් මොකක්ද මට හිතෙන්නේ මාතුල යම් සංඥාවක් කටගෙනතුන මේ සංඥාව හදපු රූපය එලිය පැත්ත තියෙනවා මයි එලිය රූපය මෙබඳු සංඥාවක් මට ගෙනා වා කියල සංඥාවට ව සංඥාව බාහිර රූපේට අල්ලල ගැට ගහන හිතක් තිබ්බනං අන්න එතන ඔබට නාමරූපවසිෙන් වැටහෙන දවසක්කාවොත් එදාට තමයි ඔබට ලෝකයේ සම්පූරණින් අතහැරෙන්නේ. ලෝකෙ සම්පූර්ෙන් අතහැරිියොත් තමයියාගේ හිතමානිවනට පත්වෙෙන්නේ. ලෝකෙ භාගයක් අතහැරපු කෙනගේ හිතමානි වට පත්තිෙන්න එහෙමන දැන් ඔබට දැන්තිනවා ප්‍රශ්නය මොකක්ද ඇතැම්රූප වැටහෙනවා නාමරූපෝසි ඇතැම්රූප නා මරූපසිං වැටහිින්නේ ඇයිම වැටහෙෙන් නැත්ති එහම වැටහෙන්නේ නැත්තේ වැටහිෙන්නේ සමහරරූප ඒවා පවතින අභ්‍යන්තර හිත තුළ පවතින වටිනාකම පදනම් කරගෙනමයි අර උපය උපාදාානම පදනම් කරගනයි දැන් ඒනිසා ඒක මොකක්ද තියෙන ශිල්පය අන්න එකතන් අපි හොයා ්ඩුවන් එතවට දැම් මේ උදය වැය බැලීම කියන එක සමස්ත සියලු ආයතනික අධදකී මොස්සේම බැලීම කුසලතාවේ සම්පූර්ණ විච තැනරම අරහත්වේ මතුව. හත්ේ ැත්තන් අරහත්තේ තුවෙන්නේ නෑ දැන් සමාධිය ගැන කියද්දී ද මේකත් කියන්න ලඕන සමාධිය ගැන කියාදී අප්‍රමාණ සමාධික ප්‍රමාණයක් නෑ ඒ ප්‍රමාණිත සමාධයක් නමින් කටඒ ප්‍රමාණිත සමාධියයක් මේ අප්‍රමාණ සමාධිය පිණිස භාග්‍යවතුන් වහන්සගේ දේශනාවන්තිය නො සිහියෙන් යුක්තව ප්‍රඥ්ඥාගෝචර ශ්‍රාවකය ශ්‍රාවකභාවයකින් යුක්තව ඒන ඥානයේ පස්ව දෑරුම අවස්ථාවක් තමා තුළ උපදවාග අණ්ඩෝන කියයන සමාධිය දියුණු කරන්නේ අ එකට. ඒ පලවිණයක තමයි භාග්‍යවතුන් වහන්සේ මතක් කරන අයන් සමාධී පච්චුපපන්න සුකෝජේව ආයතිංච සුකවිපාකෝති. සමහර සමාධිය තියෙනවා ඒ සමාධිය පවතිනකං ඒැන ඒ සමාධය ස්වභාවේ තමයි ඒ සමාධිය දියුණු කරනකොට සැපතියෙනවා මත්තට සැප විපාකය පිණිස එකතු කිරීම පිණිස සමාදිය දියුණු කරනවා. ද මේක මිතන්ට ගැප නෑ ව හිතේ නමුත්ම ගැලපින විදිෝට කියල දෙන්න.ඒ සමාධයක් තියනවා මොකක්ද පච්චුපපන්න සුකංචේව ආය තිංච සුක විපාක. සමාධියයක් තියෙනවා මේ පවතින කාලේ තුළත් සැපයක් තියෙනවා මතුවටත් සැප විපාකම ගෙනත් දෙනවා මතුවටත් සැප විපාකම ගෙනත් දෙනවා ඒවගේම තමයි තමත් සමාධයක් තියෙනවාඒ ඒ අර්ථීන් තමයි සමාධිය දියුණු කරන්නුන් මේ වෙලා සමාධිය දියුණු කරනකොට සැපයක් තියෙනවා මතුවටත් සැප විපාකය ගෙනත්නවා දෙැ අපිට වෙලාතියන සමා දියුණු කරනකොට නාමරූපෝසිං වැටහෙනවා හැබැයි අපිට හැම වෙලාකොම සමාධීෙන් ඉන්න බෑනිී එලියට ආයතනායෙන් අධදකීමත් එක් එකතු වෙනකොට ඒ අදදකීම තුළ නාමරූපෝසින් වැටහෙන කුසලතාවේ න ඒනන් සමාධී අඩු පහඩු සහිතයි. ඒමගේම භාග්‍ය උතුන්හම්සේ මතක් කරනවා සම්පූර්ණයෙන් කලේසියන් දුරුකරවන සමාධයක් තියෙනවා ආශ්‍රවයන් සහිත නුවන පිණිස උපකාරවන සමාධයක් තිෙන අන්න ඒක තමයි දියුණු කරන්නඩ ඕන කියන ඒගේ භාගයවතු වහන්සේගේ දේශනාාවවෙති නොමේ අලාමක මුනිවරු විසින් යම් කිසිස් පර්ශකරපු සමාධියයක් තියෙනවාද ඒ අලාමක මුනිවරුන් විසින් දියුණු කරපු සමාධීයට තමයි අප එකතු වෙන්න ඕන කියන. නැතමේ ආවටගයාට සමාදිය දියුණු කරලා හරින්න නෑ කියේනවා. ඒවගේ බුද්ධාධී රහතන් වහන්සේලා විසින් ඒතන් සන්තන් ඒතන් පනිතං අයං සමාධී සන්තෝ පනීතෝ පටිපපස්ස ලද්දෝ මෙයයි ශාන්ත මෙයැයි ප්‍රනීත කියලා යම්කිසි ආකාරයක සමාධයක් බුද්ධාධී රහතන් වහන්සේලා පැහැදිලි කලාද කෙලෙ සම්සිඳුවන සමාධියයක් තියෙනවාද එයයිදවුණු කළ යුත්තේ මොකදදේ සමාධිය. ඒකට කියනවා නිබ්බේද භාගීිය සමාධිය කියලා ඒ තමයි පින්ත්මි සස්සර කලකිරවනෝ භාවනාව කරන වෙලා විතරක් නෙමී කල කිරවන්නේ සස්සරම කලකිරවනෝ නිබ්බේද භාගිය සමාදිය තිවුණු අවබෝධයක් කරායාව ගෙනනවා. අන්නේ තිවුණු අවබෝධය කරා ගෙනියන සමාධීෙන් උදව නැති වුණොත් ඇතැම් සමාධී මට්ටම් තියෙනවා ඒ අපි මීට කලින්දේශනාාවකවා ටිති භාගිය සමාධී කලද මේ දවසල සමාධී සම්බන්ධ දේශනා කහිපයක් කරන්නේ එතු ටිති භාගිය සමාය ටිති භාගිය සමාදී කෙලගැ ඒ සමාදිී සිද වුණුවක් නෑ කිසිති වනුවක් නෑ නමුත් මේේ බොහම වැදර්ගත්ම දේ තමයි නි්බේද භාගය සමාිය නිබ්බේද භාගය සමාධිය කියන්නේ සංසාරක් කලකිරවනවා. තුර සයි එයාට කද කරකිරු කලකිරවනි භාවනාව කරන වෙලා විනිමි. බුළු සසරම කලකිරෙනවාමේ හේතුව තමයි අන්නේ ඒත් එබඳු සමාධයක් තමයි උදයවැෑ බැලීම පිණිස උපකාරාර්ථයෙන් වැදගත්තෙන්. එතු එහමනං අපේ අඩු පහඩුවක් තියෙනවා තිවුණු අවබෝධය කරා සමාධිය ඇතිකරවනය නි්බේද භාගිය සමාධී අන්නේ සමාධිමත් සිතකින් තමයි එකුළුස් සාකාරයකින් අපි විදර්ශනා කළ යුතු වන්නේ. එතොට දැන් පින්වත්න දැන් ඔබට එක් ඔබට ඔබට තියෙන ඥානයේ හැටියට ඔබ දන්නවා පැම වෙලාවකම මෙතන පංචස්කන්ද ධර්මටික් ඇතිවෙලලා ැතිබෙන යනවා කියල ඔබ දැන් ඒක විශලේෂණය කරගන්න ඔබදක්ෂ ඒ දක්ෂතාවේ දරම යහන ගොඩා දෙනකුට තියෙනු. එතුර ආයතන හයේම අදැකීම තුළ පංචස්කන්ධය තෝර ගඩ බට පුළුව ඒකමත් ලොකු කුසලතාවක් ඒම මේ හැමෝටම නෑ පචස්කන්දේ ගැන කියවටත් පහගේ කල කැමති උන්නන්නේෑ සමහරයි දැන් අවරුදු පහකට විත රිස්ලගත්තු දැම අයගේ ජීවිතයගත් ඔබට අවරදු පහකටලින් පංචස්කන්ධී කියෙක් වැටහු. ැයි දැ බට ටහහිෙනෝ මෙතන මී පංචස්කන්ධර්මය ඇතිවෙලා නැතිවිලලානො කළේ දෙේක ොඳ කුලතාව. දෙැ ඔබට තියෙන ප්‍රශ්නය තමයි සමහර මනපමනාප රූපයන් ගැන පංචස්කන්දී විශලේෂණය කරලා තැහැලදාන්න පුුවන් හැබැයි සමහර මනාප අමනප රූප ශබ්ධදිය පිළබඳු අපට හිම පංචස්කන්ද වසීමම්බල තැරගන්න පුුවන්කමක්න. ඒ ඒ නැත්තේ ඒ පුළුවන්කම තියන්නේ ඔබට අඩු පහඩුවක් තියෙන නිසාමකත් අඩු පහඩුව අර නිබ්බේධ බාගයේ සමාධීෙන් උදව් අර්ගෙන නැති නිසා ශරපපුත්‍යයන්හන්සේ වගේ තිවුණ ප්‍රඥාවත් තියනෙනෙකුට න එහම සාමාීකින් දව ඕනත්න මුකදන් වහන්සේට හැම ලාවක මේ විදියට බලන්න පුළුවන් කුසලතාවයක් තියෙනවා පින්වත්නී එලිය තියෙන සියලූම සබ්ද ගැන නෙමෙයි අපි නාම රූප වසින් බලන්ඩෝන් වටිනාකම් සහිත දවල් ගෙන වටිනාකම් සහිත රූප ගැන, වටිනාකම් සහිත සබ්ද ගැන, වටිනාකම් සහිත රස පහස ගැන තමයි, අපි නාමරූපයෙන් දැනට විශලේෂණය කල බලන්න නමුද ටිනාකම් නැතිව අපට අත හැරෙනවා. වටිනාකම් තියෙනඒවා වටිනාකම් පේන ලෝකයේ තමයි අපි අල්ලගන්නේ. ටිනාකම් සහිත දේවල් තමයි ගැටගහගන්න. එනම් වටිනාකම් සහිත දේවල්වල ඔබට නාමරූප වසයෙන් වැටහෙනකම අපි හදාගන් දක්ෂව වුන එකර නිබ්බේද භාගිය සමාධිය මත පිහිට. හොඳට සමාදැන් අපි මෙතන කතා කරන්නේ ශෂ්ක විදර්ශනාවටත් බරව නිසා අපිත් දිහානය පැත්තිෙන් වැඩිය මොකක්වත් කතා නොකරයි මේ කියන්න. එබබඳු හිතකින් ඔබට තියෙන්නේ අතීත අනාගත වර්තමාන අජ්්‍යත්ත බාහිර කියන පස්තැනකදී යටත් පිරි පස්තැනකදී රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන පංචස්කන්ද ධර්මය සමාධිමත් සිතකින් විදර්ශනා කරන්නයිති. ය දැන් දැනට ටිනාකම් හිටින ිකක් තියෙනවානි ඒ දැනට වටිනාකම් තියෙන උපය උපාධානය පවතින තැන ඔබට නාම රූපසෙන් බලන්න බැරිකමත් තියෙනවා ස්කන්ද වසයෙන් බලලා එක අත හැරල දාන්න බැරිකමත් තියෙනවා එක අල් ගන්න ගතතියක් ඔබ තුළ තියෙනවා ඒ රූපත් එක්කේඒ සබ්දත් එක දිගින්දිකට දිගින්දිකට පවතින්ට ඕන කියල ඔබේ හිත කියවා න්න නාම රූප කතාවක් කිවත් උදේවැය කතාවක් කිව්වත් ඒවායි උදේබෑ බලන්න හිතෙන්න්නත් නෑ උදේවයි පේනිත් නයයි බණහනකට මයි දේවයි කතාවක් මතක් වෙන්නේ ඒනිසා ඇතැම්රෝත්පෑ ඇතැම් ශබ්ද සම්බන්ධ අපට උදේවයි බලාගන්නඩ බැරිවෙලා තින බලඩ ඕන තැනවුට බලන්න ය ලන්න බැරිවෙලා තියෙනවා එකක තමයි බලන්න ඕන තැන අරි එලිය එහන ක්කම සබ්දගෙනන අපට බලඩ ඕන්න එලිය එලි පේන සියල රූපගැට බලඩ ඕන්නන සමරුවූ අපි නිකම අත හැරිලයාන එතු සමහර රූප සමාර අතහැරල යනේ වගෙන මුකට බලන්නේ. හැබැයි ඒක තුළ යම් කිසි අඩුවක් පේන්න පුළුවන්මකට සමහරෝය සින්දහනකොට සමහර නලු නිිලියෝ දකිනකොට සමර වටිනා පුදගලියෝ දකිනකොට වෙනදාහිතේ තිබුණු වටිනක දැන් වටිනාකක් වැටහි නැතින්න පු. ැ මේ ක ටික් තු ඇවල ැති න මේ ටිනාකමදලා මොකටද මේ පස්ස අන්න කියලා එම තන්න පොල මොක මටහිමික මහතෙකවා ඒ කාලෙ ඔය මේ ඉන්දයාාවන්න ප්‍රධහන නළුවෙක්ව දැනුත්තේ මනුස ඉන්නවාදැන්ඒ යාාවඒ අවෞුද්දකට සැරයක්යවා මොුණගහන් මනිසුන්් අවස්ථාවක් ලැබෙනවාය. ඒ අවස්ථාව ලැබෙනකොට ස්වාමන් හන්ස ම ලංකාවි ඉදාව හින් ය න මගේ යාට ච්‍රිය කර. ඒ වෙනුවෙන් ටිකට් එක දාගන යාබ මොනගැහෙන්න්න පුළුවන් කාලයක් එෙනවා ඒ එක අවුද්දට වරයි හම්බ වෙන්නේ මං ඒ වෙනුවෙන් ටිකඩ්දාගෙන විරධංකරගෙන කාලයේ කැපකරගෙන ධනි කැපරගෙන ශ්‍රමය කැපකරගන අමගියා. ැබැයි එකනමගේහිතේ වටනාාකමත් තිම දැන්ක්ස්සාමින් වහන්ස මේ දරමී දියුණුකරගන යනකොට තේරෙනවා මොන්න තරම් මෝඩ වටිනාකමක්ද මම හිතං ආදේශ කරගෙන ඉඳලා තියෙන්නේ මෙතන මගේ ඇතුළේ ස්කන්දයන් ටිකක් මගේ හිතන් අල්ලගන නේද දඟුලගෙන තියෙන නුවේ කල්ලගත්ත කියලා කිව්වට මම කරලා තියෙන මගේම ස්කන්ද ටිකක් මගේම හිතින් අල්ලගෙන නේද ඉඳලා තියන්නේෙ කියලා සාමනස වැටහෙනකොට මට දැන් යාව එලියට එන දිනේවත් මට හොයාන්ඩ උමනක්නැ ඒ දවසවල ම ඉන්ටනෙන්ටගේ බලනවා ඒයට පස්සේ ඉන්දියාාවේති යන චැනල්වලින් මං හොයෙනවා අයාගේ කවදදේ උත්සවෙතියෙන්න්නේ කියලා සාමින් වහන්ස දැම් ටේ වටිනාකම නැති නිසා හොයන්ඩත් නෑ බලන්නත් නෑ ගවේශනය කරන්නත් නෑ. මම මගේම හිතයි අවබෝධ කරගත්තේ. මගේම හිත අවබෝධ කරනට මන් දැනගත්තා. බාහිර වටිනාකමක් එහෙම පුද්ගලේ එහෙම පුදගලයක වටිනාකමක් මට වැටහෙෙ නැතුවගිය. ොට වැටහෙන්නේ නැතුව යාම කියන ඉතාම හොඳ දෙයක් හැබැ යාට එහෙම වනාට එයාට එහෙම යාගැෙන බලන්න පුළුවන් වනාට යාගේ දරුව ගෙන සමරට වම් බලන්න බෑ බිරිඳ ගැෙන බලන්න බෑස්වාමියගෙන බලන්න බෑමතන් නාමරූපික්නීද ඇතිවෙල නඇති වෙලන්නේ හුදුස්කම්ද ටික් නද ඇතිවල එක ලන්න බ එක බලන්න බැරි නිසා ඒ නිසා එක බලන්න පුළුවන්බිය යුතුයි නැතන් අවබෝධය කර යන්න බෑ දැන්මකදම මේකට පාවිච්ච කරන අයෝමය ශිල්පය ඒශිල්පය තමයි, නිබ්බේද භාගිය සමාධයේ සස්තර කලකිරවන සමාධියක් උපද ණ්ඩුවන්. ඒමත් නැත්තන් තිවුණු අවබෝධය කරා නිබ්බේධ බාග සමාධී කියයන්න යන්නේ එකයි. තිවුණු අවබෝධය කර යන සමාධිය දියුණු කරන්න එබඳු සමාධියකින් සිත සමාහිත කරන මෙැමි දිහාන උපදෝ ගත්ත ැතිශ්‍රාවකයෙක් මේ කණ්ඩ ඕනු දෙම කියන්නේ එබඳු සමාධියකින් තමාතුළ පහල වෙන රූපවේදනා සඥා සංකාර විඥානකකි ලිස්කඳද පහක් යෙනවා ඔන්න ඒස්කන්ද පහ පින්වත්නී විදර්ශනා කරන්නයි තියන කොහොමද විදර්ශනා කරන්න. ඟුදාහරණයක් විදියට අපිහිතම වේදනාස්කන්දේ. මේ විදියට පංචස්කන්දේ මර වඩනකොට තමයි නිබ්බේධ භාගිය සමාධිය තිවුණුආකාරෙන් උපදී. කොහොමද වඩන්නේ ය හුන් තට කල්පනා කරනවා මෙහම වාඩිවෙලා දැංහිත කුසලාරම්මණයක් මත පවතින්නේ ඒ වගේ වෙලාව කල්පනා කරනවා. අතීත භවේ හටගත්ත වේදනාව අතීත භභයේම නිරුද්ධ වෙලාගිය ඔන්න ඉවිදිරයි මනසිකාර කර. අතීත බවයේ හටගත්ත වේදනාව අතීත බවයේම නිරුද්ධ වෙලා ගියා එක වර්තමාන බවයට ආවිනෑ ඒ වර්තමනාන බවට එන්නේ නැතුව ඇති වෙච්ච තැනම නැතිව මේ උදේවය ඥානමයි තහවුරුවෙන්නෙතකොට අතීත බවේ හගත් අතීත බවේ හටගත් වේදනාද වේදනාව ගැන නැිල්පනා කරේ වේදනාව අතීත බවයම නිරුද්ධ වෙලා ගිය ඒ වේදනාව වර්තමාන බවට නං ආවිනෑ එතනම එතන නිරුද්ධ වෙලා ගිය ඒක තමයි අනිත්‍යතාවේ එතකොට මේ අනිත්‍යය කියලා කියන්නේ උදේවය කියන්නේ එකක් නෙමි එක දෙකක්. ඒ අනිත්‍යතාවේ වැටහෙනකොට උදේව දකිනකොට අනිත්‍යතාවේ තමයි හිතට වැටහෙන්නේ උදේවැයි බලන්නේ අනිත්‍යතාවය තුළ තහවුරුුවෙන්ඩයි. අනිත්‍ය වසෙන් ලෝකයේ තහවුර වෙලා පෙනෙන්ට තමයි උදේවවැය වසෙන් අපි ලෝකේ අඳුර ගන්න. එතකොට අද අතීත බවේ හටගත්ත රූපය අතීත බවේම නිරුද්ධ වෙලා ගියා අතීත බවේ හට ගත්ත වේදනාව අතිර් අතීත බවයම ඒ වෙලාවිම නිරුද්ධ වෙලා ගියා ඒක හරියට ගඟත් දලනවා වගේ ගඟ ගලනකොට වේගෙන් ගලන ගඟක ඒක ආය ආයවාරයක් බලන්න බෑ හේතුව ඉස්සල් ඒ වතුරටි පහලටයනකොට උඩින් තිබවතුටික එතැටැල් ඒ වතුරටික පහල් යනකොට ඒක ඒ හිතන්නවත් බෑ ලොකූ සැඩ පහරක හිතන්නවත් බෑන් අර අතනතිව දැන් අඩි පහට උඩින් තිබවතුරටි කියන් අඩි පහට පහලින් තියෙනවා කියන්න මේ එච්චර වේගෙන් ගල නො එච්චර වේගෙන් ගලනො එතකොට දැන්ගේ ඒ නිසා ඒ ගඟ කවදාවත් අපට දෙවතාවක් දකිින්ඩත් බෑ ඒගඟින් දෙවතාවක් නාණ්ඩත් බෑ අපි තාගෙනවා ඒ ගඟින්ම තමයි හැමදාම නානිිකල් ඒක තමා අපිට තියෙන ගැටලුවූ ඒගගේ අපට කවදාවත් දෙවතාවක් නා්ඩත් බෑ නාපු අයත්නය කවුරුදු ඒ මොකද එච්චර වේගෙන් ගලනෝ තොර මේක තමයි උදේ ෑය වසෙන් අපි හඳනා ගත යුතු තත්ේ අතීත බවේ හටගත්ත වේදනාව අතීතේම නිරුද්ධ වෙලා ගිය දැම්ම මම කියන වචනය තුළ හටගන්නව නම් මනාපකමනිසා යම් සුකේදනාවත් දැන්මී වචන ස්තරහා ඒ ඔක්කම වේදනා නිරද්ධවෙල නො මේ බනහග ඉන්නකොටත් ඕෝකතමයි වෙන්නේ එ වේදනාස්කන් දෙයක් නිරුද්ධවෙී නිුද්ධ වෙ වී අනු එතකොට දැන් මේ බණහනකොට ඔබ තුළ ධර්ම සං්ඥාටිකක් පහල වෙන මේ දැන්බී බනවචනක කියදදි ස්සල කියන වචනය තිබට සද්ධ සංඥාව නිරුද්දයි ඒද ඒ වගේම ඒ වචනි කියද්ද මා සම්බන්ධ ඔබතුර ඔබගේ හිතේ සටහනුනා රූප සංඥාවක් දැම්යේ සංඥාව පහල වෙනකොට ඒ සංඥාව නිරුද්ධදයි එතට ඉන්සා මේ රූපයට බැඳලා සබ්දට බැඳලා ඔබේ සංඥාස්කන්ධල්ලන් දෙයක්නෑ විඤඥා වන්න මෙහෙම ක්‍රියාවලයක් සිද්ධ වෙනවා. ඒ ක්‍රියාවලිය තුළ තිවුණ ඥාන අර අපපිට අරම්මාන ඇතැම් මනාපරූප ආදිය පිළිබඳව අපි තුළ පවතින වටිනාකමත් අඩුවෙලා යන්න මේවිදියටටයි බලන්නේ. එතුට අතීත බව හටගත් වේදනාව අතීත භවයීම නිරුද්ද වන. අතීත බවේ හටගත් සංඥාව අතීත බවම නිුද්ද වුණා. වෙන වෙන බලන අන් තේරෙන්න්න කිවට ේදනාගෙන බලද වේදනාවගෙන විතරයි බල ඉ ප සං ාව ගෙන බල අන්හිීම. ර අතීත බවේ හට ගත්ත සංඥාව අතීත බවීම නිරුද්ධවෙලගේක වර්තමාන බවේ ආවිනෑ දැ මේ වෙලාවවෙත් වෙන්නේ එක තමයි ඒ මේක තමයි අනිත්‍යතාව අනිත්‍යයි එතකොට දැන් ඉපදීම බිදීම දෙකින් පෙළනොමක උදය වැය දෙකෙන් පෙළෙනවා උදේ වැය දෙකෙන් පෙළෙන නිසා මේක බියවියයුතු තත්ත්වයක් උදය සහ වැෑය කියනෙ එක ආවේනික තත්ව මේකට බයි වෙන්්ඩෝන ඇයි බයිවෙන්නෝන මෙහම ලෝකයක් මම ස්තිරසාරයෙන් මගේ හිත තවමත් පිළිගන්නවා බයිෙන්ඩෝන තත්ත්වයක් මෙහෙම ලෝකයක් මෙහෙම බිඳි බිඳී යන ලෝකයක් ස්තිරසාරයෙන් පිළිගන්නවා මගේ හිතෙම බිඳි බිඳී යන නිසා ඉපැදීම සහ බිඳීම දෙකෙන් මේක පෙළෙන නිසා එහෙම ඉපදීම සහ බිඳීම දෙකෙන් පෙළෙන සංඥාවක් ස්තිරසාරයෙන් මගේ හිත පිළිියර්ගෙන තියෙනවා එහෙම පිළිියරගෙන ඉන්න තාකල් දුක හටගන්න ඔන්න දුකත් එයාට වැට යෙනවා ඒවගේම මේක සාරයක් පසිංග ගණ්ඩ දෙයක් නෑ ආත්ම සාරෙන් ග්ඩ දෙයක් නෑ එනිසා නාත්මයි ඔන්න ඔය විදියට එයා හැම ඊට පස්සේ හාබල නො මෙහෙම අනාගත භවය උපදින යම් කිසි සංඥාවක් තියෙනවන ඒකටත් ෝකමයි වෙන්නේ අනාගත බව හටගන්න යම් කිසිවේදනාවක් තියෙනවන ඒක අනාගත භවයේම නිරුද්ධ වෙලා යනවා අය අමතු භවයකට යන්නේ නෑ මතු භවකට යන්නන්නේ නෑ එ ඉසරට වන්න තිනටිකත් යාදකින ඒ තමයිහම නිරුද්ධවෙලා යනඒ එක තමයි අනිත්‍යතාවේ ඉපැදීම බිඳීම දෙින් පෙළෙන් නිසම මේක බයිව ලෝන ස්සරහටත් මට මේ විදීම දුක ගලනොමයි අනිවාරි මේක බියවිය යුතු තත්වයක් ඒ නිසා දුකට දුකටම ස්ථානයක් මේක මොකදද වේදෙනස්කන්දය මොකද සංඥාස්කන්දේ දුක මිස්ථානයක් වෙන මොකක්වන්න ඒ තමයි මෙහෙම බලනකොට යාතුළ තහවර වෙල පේවා පංචස්කන්දය වනා හි දුකක්මයි දුකක්මයි මේක සාරයක් නෑමයි අනාත්ම වසයෙන්ම යාට වැටහෙන්න්න පටන් ගන්නවා ඒවිදියටම තුන්වෙනි වසයෙන්යා දකිනවා මේ වෙලාවිදැන් වර්තමානය තුළ වර්තමාන භවය හට ගත්ත වේදනාව තුළට බව කියල මෙතන කතා කරන්නේ පෙරජීවිතය පසු ජීවිතය කෙනක නෙමේ මේ වාසය කරන්න අපි භවයනි එකන මේ හැම වෙලාෝකමති තුළ චක්ව විඥානය පහල වෙන සෝත වි ඥා තමයි බවේ රැදිිලයින්වා කෙනෙක් මුකද ව කියන්නේ උපදිනයකටම නිමේනි ඉපදීමත් උත්පත්ති භවය කියල කතා කරනවා නමුත් මේ විදර්ශනා කරදක නෙමේ අපිගන්නේ විදශනා කරද යාල පෙර භවය කියන කතාව ගන්නේ මට මැරෙන් මේපදන කලින් ජවිතය කියෙනක නෙමේ මේ චක්කු විඥ්ායේ පහල වෙන එක මේ කියන්නේ. සෝත විඤ්ඥානය පහලවෙන එක එතුට විඤඥාස්කන්දය පහලවීම කියන්නේ මුත්පත්ති බවයන. තු වර්තමාන භවකෙන මත් දැන් දැන් මේ වෙලාවී දැම් ඔබට නම් මේ ධර්ම සඥා පහල වෙන යාමය මොහොත්ත මේ වෙලාව තුළ පහළ වෙන වර්තමාන බවේ හටගත්ත සංඥාව පහටම බලන් මම්මේ තැනින් තැන කියන්නේ වේදනාව ගැනමංකි ෙනව සංඥාව ගැකිෙනන වෙනවෙනම ස්කම්ද පහටම බලන්න. වර්තමාන බවේ හට ගත්ත යම් කිසි සංඥාවක්තිෙනනික වර්මා බවයමයි නිරුද්ධවෙලායා ඉනිතිරන. මෙතනම ඉතිරිනැතුව නිරුද්ධවලයන්වා එක මතු භාවයටනං යන්න නෑ තව මොහොතක්වත් ඉස්රහට යන්න නෑ ඒ සඥා පහල වෙනකොට පහලවිනි මගේ හිතතුළේ සංඥාව එත්තනම නිරුද්ධවෙලා යනවා මේක නේධනිත්‍යතාවේ මේක අනිත්‍යයි එහෙමනං ඉපදීම බිඳීම දෙකින් මගේ සඥාස්කන්ධ යුක්තයි මේ බෙලා පහල වෙන සංඥාව ඉපදීපදි බිදිිබිඳියන ඉපදීමම බිඳීම දෙකින් පෙෙන නිසා මේක බයෙන් ඕන තත්වයක් මේක උපාධානය කරගණඩ න ඕන ත්වයක්ඇනමි පාධානය කරගන්න තාකල් දුකහටගන්නවා මේක බිඳී බිඳී යන එකක් වහා වහා බිඳි විඳී යනකක් දුකටමයි මේක ස්ථානය කියළ දකිනකොට බිච්චර වේගෙන් බිඳෙනවනම් මේක නම් සාරයක් නෑ ස්තිරසාරයෙන් පිළිගන්න දෙයක්න අනාත්මයි කියලා දකින. ඔය විදියට දැක්කටමත් මදී. සමාතුළවස් තමා වසේනුත් බාහිරවසේනුත් බලපා බලනො. ාහිරවසයෙන් උත් බලකොට තමයිය සමහරගොඩාක් වටිනා සමහර රූප සමහර සබ්ද ගැන ආත්මීයසාරෙන් පිළිගන්න ගතතියක් නාමරූපවසෙන් නොටහෙන ගති ඇති බනං ඔන්න ඕක කැඩ්ඩිලා ගැලවිල යනවා මොන්න ප්‍රියමනාපරූපයක් කාවත් මොන්න ප්‍රියමනාප සබ්දයක් ඇහුුණත් එතන්නම යාට උද්දය වැය වසෙන්ම භාාවනාවෙන් ඉන්නකොට මේ මේ ලෝකඇත එක ගණු දෙනු කරනකොටම බිඳිබිධයනාකාරය වැටහෙන්න පටන්ගන්නවා එත්තකොට මුළු ලෝ. කම ස්ත්‍රාවකයාට අත හැරිලියනවා එහම අත හැරුණොත්න් එහෙම අත හැරෙන ශ්්‍රාවකෙක් තමයි පිනොත්න අමා නිවනට එකතු වෙන්නේ එනි සපට දේශනාවට කාලයේ නිවාවෙල්ලාන්තිය නි ස අපපිදේශනාව නිමා කරනවා ඔබ හැම දෙනාටම තිවුණු අවබෝධය පිණිස මේ උතුම් කුසලානි සංස ධරමයන් හේතු වාසනාවේවා කියලා පිදේශනාව නිමා කරනවා පින්නත්න අද මෙයුතුම් ධර්ම දේශනාව සඳහා, බොහොම ශ්‍රද්ධහාවෙන් යුතුව දායයිකත් ේ ගැන කටයතු කළ පමුව.